අයිබෝන් කියලා පිළිගන්නවා හිරු ටෙක් YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වාහන පාවිච්චි කරන කට්ටියට ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන. අද වෙනකොට බහුලව භාවිත කරන වාහන වර්ගය තමයි ඔටෝජියර් වාහන කියන්නේ. මේ ඔටෝජියර් පාවිච්චි කරන කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි හරියටම කොහොමද තමන්ගේ වාහනේ නවත්ත ගන්න සහ කොහොමද ආරම්භය ගන්න. ඒ කියන්නේ වාහනේ ස්ටාර්ට් කරලා අපි ගමන ආරම්භ කරන්නේ කොහොමද කියන දේ ගොඩක් කට්ටිය මම දැකලා තියෙනවා Facebook එකේ, එහෙම නැත්නම් වෙනත් තැන්වල ප්‍රශ්න කරනවා සහ හොයලා බලලා තියෙනවා කොහොමද ඒක හරියටම කරගන්නේ කියලා. ඉතින් මේක අපි එදිනෙදා අදිසියත් එක්ක, එහෙම නැත්නම් අපි කරන වැඩත් එක්ක මගහැරුණත්, ඇත්තටම මේ විදිහට මේ පිළිවෙලට කරනවා නම් තමයි ගොඩක් හොඳ. ඔයාගේ වාහනේ ඔටෝජියර් පද්ධතියේ කොටස් වලට වෙන හානිය අඩු වෙනවා වගේම ඒකේ ආයු කාලයත් රැක ගන්න පුළුවන්. මේ විදිහටම හරියටම ඔයාගේ වාහනේ පාක් කිරීම සහ ස්ටාර්ට් කරලා ආයෙත් වාහනය ආරම්භ කරන තැනදී මේක ගොඩාක් තැනිතලාවේදී බලපාන්නේ නැහැ. ගොඩක් බෑවුමක හෝ කන්දක වගේ නවත්වනකොට තමයි මේ ඉෆෙක්ට් එක ලොකුවටම තියෙන්නේ. ඉතින් අද අපි බලමු හරියටම කොහොමද ඔයාගේ ඔටෝජියර් වාහනේ පාක් කරගන්නේ සහ කොහොමද ස්ටාර්ට් කරලා ආයෙත් ගමන ආරම්භ කරගන්නේ කියන දේ. මුලින්ම ඔයාගේ වාහනේ අපි හිතමු කන්දක් ගාවට හෝ එහෙම නැත්නම් පල්ලමක් ගාවට ගිහිල්ලා අපිට හිතමු වාහනේ නවත්තන්න උවමනා වෙලා තියෙනවා දැන්. ඉතින් මේ විදිහට ඔයාගේ වාහනේ ඩ්‍රයිව් කරන් ආවට පස්සේ ඔයා නවත්තද්දි ඔයාගේ ජී පොසිෂන් එක තියෙන්නේ D එකේ. ඉතින් මේ විදිහට D පොසිෂන් එකේ තිබ්බට පස්සේ ඊට පස්සේ ඔයා කරන්න ඕනේ නවත්තලා, නවත්තනකොට අපි බ්‍රේක් පැඩල් එක පාගන් ඉන්නේ. එතකොට බ්‍රේක් පැඩල් එක තද කරලා තියලා ඔයා හරියට බලන්න මේතන නවත්තන්න සුදුසුයිද කියලා. ඊට පස්සේ ඔයා නතර කරනවා කියලා තීරණය කරාට පස්සේ ඩ්‍රයිව් එකේම තියලා හොඳට තදට බ්‍රේක් එක පාගගෙන න්‍යූට්‍රල් එකට ගන්න පුළුවන්. න්‍යූට්‍රල් එකට ගත්තට පස්සේ ඊළඟට කරන්න තියෙන්නේ, එතකොට න්‍යූට්‍රල් තමයි වාහනේ තියෙන්නේ, ඔයා බ්‍රේක් එක පාගගෙන ඉන්නේ. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මේ වාහනේ නම් ෆුට් බ්‍රේක් එකක් තියෙන්නේ, හෑන්ඩ් බ්‍රේක් එක විදිහට. ඊට පස්සේ ඔයාට තියෙන්නේ හෑන්ඩ් බ්‍රේක් එක අදින්න, මෙතන නම් ෆුට් බ්‍රේක් එක නිසා පාගන්න තියෙන්නේ. පාගලා ඔයාට දැනෙනවනේ තමන්ගේ වාහනේ මේ තරමට පෑගුවාම ඇති, මේ තරමට හෑන්ඩ් බ්‍රේක් එක ඇද්දාම ඇති කියලා. එතකොට ඒ ප්‍රමාණයට ඔයා හෑන්ඩ් බ්‍රේක් එක ඇදලා ඊට පස්සේ ඔයා බ්‍රේක් එක අතාරින්න. ඒ බ්‍රේක් එක අතෑරියට පස්සේ ඔයාට දැනෙනවා නම් වාහනේ ටික ටික යනවා කියලා, ඔයාගේ හෑන්ඩ් බ්‍රේක් එක ඇදිලා මදි. පල්ලමට යනවා නම් හෝ ඉස්සරහට යනවා නම් ඇදිලා මදි. ඒකට පස්සේ ආයෙ බ්‍රේක් එක පාගගෙන ඔයා ආයෙත් හෑන්ඩ් බ්‍රේක් ටික තව තදට අදින්න. ඊට පස්සේ බ්‍රේක් එක අතෑරලා බලන්න. එතකොට වාහනේ ඉස්සරහට හෝ පස්සට යන්නේ නැතුව හරියට හෑන්ඩ් බ්‍රේක් එකෙන් විතරක් අවුලක් නැතුව තියෙනවා නම් ඊට පස්සේ තමයි ඔයාට තියෙන්නේ මේ ජය එක එහෙම්ම පාකින් එකට දාගන්න. එතකොට කවදාවත් මේ ජියර් එකට ලෝඩ් එකක් එන්නේ නැහැ. මොකද ඔයාගේ මුළු වාහනේ බරම නවත්තගෙන තියෙන්නේ හෑන්ඩ් බ්‍රේක් එකෙන්. ඇත්තටම ඒක තමයි වෙන්න ඕනේ. මොකද පී එකෙනුත් ලොක් වෙනවා තමයි ජිය බොක්ස් එක. හැබැයි ඒකට පොඩි මෙකැනිසම් එකක් තමයි තියෙන්නේ. එතකොට ඒක පොඩි ලොක් එකක් තියෙන්නේ. ඒක ගොඩාක් දුරට, ඒ කියන්නේ අපි තුමුක අපි වාහනේ නවත්තලා හෑන්ඩ් බ්‍රේක් අදින්න කලින් පී එකට දාලා ඊට පස්සේ ඔයා හෑන්ඩ් බ්‍රේක් එක ඇද්දා කියලා. එතකොට සමහර වෙලාවට මේ අපි බ්‍රේක් එක අතහැරියට පස්සේ වාහනේ ටිකක් ඉස්සරහට පිටපසට යන්න පුළුවන් හෑන්ඩ් බ්‍රේක් එක මදි වෙලා. එතකොට අනිවාර්යයෙන්ම ඔයාගේ ජිය බොක්ස් එකට පී කියන පොසිෂන් එකට ලෝඩ් එකනවා. ඒ කියන්නේ ඔයාගේ ඔටෝ ජිය බොක්ස් එක හිර වෙනවා. අන්න එහෙම ගතියක් වෙනවා. එතකොට ඒ ලොක් එක කැඩලා යන්න සහ ඒ ලොක් එකේ ආයු කාලයට බලපානවා. ඊට අමතරව ඇතුලේ තියෙන කොටස් ඉක්මනින් ගෙවී යාමක් සිද්ධ වෙනවා. මෙතන මූලික පරමාර්ථය තමයි අපේ ජිය බොක්ස් එකට ලෝඩ් එකක් දෙන්නේ නැතුව හෑම් බ්‍රේක් එක විසින් විතරක්ම වාහනේ නවත්ත ගන්න එක තමයි අපේ අරමුණ. හදිසියවත් ඔයාගේ ජිය බොක්ස් එක ලෝඩ් වෙලා තිබ්බොත් ඊට පස්සේ ඔයා ගමන ආරම්භ කරලා ආය ගමනක් යන්න හදනකොට ඔයා මේ විදිහට ස්ටාර්ට් කරලා බ්‍රේක් එක පාගලා මේක පිටිපස්සට අදින්න ගන්නකොට ඔයාට තේරෙයි ලොකු සද්දකින් පිටිපස්සට ඇවිල්ලා ජියර් එක වැටෙනවා වගේම සෑහෙන වෙනදට වැඩිය ලොකු හිරගතියක් දැනෙනවා. ඒ කියන්නේ ඔයාගේ ජිය බොක්ස් එකේ තමයි ලෝඩ් එක තිබිලා තියෙන්නේ යම්කිසි ප්‍රමාණයක්. අන්න ඒ දේ වෙන්න දෙන්න එපා. අනිවාර්යයෙන්ම හෑම් බ්‍රේක් එක උඩම තියාගන්න. ඊට පස්සේ අපි බලමු කොහොමද අපි මේක ආයෙත් ස්ටාර්ට් කරගෙන ගමන යන්න පටන් ගන්න කියලා. ඒක කරන්න ඔයා වාහනේ ඇතුළට නගිනවා, යතුර දාලා බ්‍රේක් එක හොඳට පාගගෙන ස්ටාර්ට් කරන්න වාහනේ. ඊට පස්සේ බ්‍රේක් එක කකුලෙන් පාගගෙන තියෙනකොටම ඔයාට පුළුවන් මේ පී කියන එක ඩ්‍රයිව් කියන එකට දාගන්න. ඒ ඩ්‍රයිව් කියන එකට දාගත්තට පස්සේ ඔයා ඊට පස්සේ තමයි හෑම් බ්‍රේක් එක අතාරින්න ඕනේ. ඒ කියන්නේ හෑම් බ්‍රේක් එක රිලීස් කරන්න ඕනේ. එතකොට ජිය බොක්ස් එකට ආය ලෝඩ් එකක් එන්නේ නැහැ. හෑම් බ්‍රේක් එකේ තිබ ලෝඩ් එක නැති වෙලා ගිහිල්ලා ඔයාගේ ඩී එකට ඇවිල්ලා ඔයා ඩ්‍රයිව් කරගෙන යන්න පුළුවන් ගමන. අන්න ඒ විදිහට තමයි ඔටෝ ජිය වාහනයක් හරි පිළිවෙලට කොහොමද නවත්තන්නේ කන්දක හෝ බෑවුමක
ඊට පස්සේ කන්ද බැවුමේ තියෙනකොටම කොහොමද හරියටම පටන් ගන්න කියන එක. මේක මම කිව්වේ තනිතලා භූමියකදී ලොකුවට බලපන්නේ නැහැ කියලා. බොහෝ දුරට අපි සාමාන්‍ය විදිහට හෑම් බ්‍රේක් එකක් දාහම තනිතලාවකදී වාහනේ ගොඩක් වෙලාවට හෙට මෙහෙට වෙන්නේ නැහැ. ඒක නිසා ජිය බොක්ස් එකට ලෝඩ් එකක් එන්නේ නැහැ. කොහේ ගියත් හරියට මේ පිළිවෙල ඔයා නිතර නිතර කරනවා නම් ඔයාට පුරුදු වෙනවා මේ පිළිවෙල හරියටම කරන්න. අන්න ඒක තමයි හරිම ක්‍රමය ඔයා වාහනයක් නවත්තන්න ඕනේ. මේ විදිහට වාහනේ නවත්ත ගන්න ඔයාගේ හෑම් බ්‍රේක් එක ටිකක් හොඳට චෙක් කරගන්න. ඒ කියන්නේ හෑම් බ්‍රේක් එක ඔයා හිතන මට්ටමේ කඳු පල්ලම් වල නවත්තන්න තියෙන්නේ. ඔයා ප්‍රමාණයට හරියන විදිහට ඔයාගේ හෑම් බ්‍රේක් එක තද කරගෙන ඒ අවශ්‍ය ප්‍රමාණයට බ්‍රේක් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් ඔයාට ගරජ් එකකට හරි මොකට හරි දීලා. එහෙම නැතුව තියාගන්න එපා. හෑම් බ්‍රේක් එක අඩුව තියෙනක ඔයාගේ ආරක්ෂාවට හොඳ නෑ, ඔයාට වගේම වාහනෙටත්. මේ කතා කරපු වීඩියෝ එකේ සාරාංශය අපි ආයෙමත් කතා කරලා බැලුවොත් එහෙම ඔයාට කරන්න තියෙන ඔයා නවත්තන තැනක් ගිහිල්ලා හොයාගන්නවා. ඊට පස්සේ බ්‍රේක් එක පාගල එතන තියෙනකොටම ජී එක නිව්ට්‍රල් කරගන්නවා. ඊට පස්සේ ඔයා හොඳට හෑම් බ්‍රේක් එක අදිනවා වාහනේ හෙල්ලෙන්නේ නැති වෙන්න. ඔයා බලන වාහනේ එහාට මෙන්නවද එහාට මෙහාට වෙනවද කියලා. ඊට පස්සේ එහෙම වෙන්නේ නැත්නම් ඔයාට පුළුවන් P එකට දාගන්න. ඊට පස්සේ ඔයා එන්ජින් එක වහලා යනවා. ඊට පස්සේ ආයෙ ඔයා වාහනෙට එනකොට ඊට මුලින්ම බ්‍රේක් එක පාග ගන්නවා, ස්ටාර්ට් කරගන්නවා, ජී එක නිව්ට්‍රල් හෝ D එකට දාගන්නවා. ඊට පස්සේ තමයි හෑම් බ්‍රේක් එක රිලීස් කරලා වාගේ ගමන ආයෙත් පටන් ගන්නෙ. මම මෙතනදී මේක ඩීප්ලි කතා කරන්න යන්නේ නැහැ. කොහොමද වාහනය පාවිච්චි කරන කෙනෙක් මේ වගේ දේවල් දැනගෙන ඉන්න එක තමයි ගොඩක් හොඳ. ඒ දැනුම තියාගෙන වාහනය පාවිච්චි කරනකොට වාහනේ ආරක්ෂාවට ආයු කාලයට වගේම ඔයාගේ ආරක්ෂාවටත් ඒ දැනුම ඔයාට අනිවාර්යයෙන්ම වැදගත් වෙයි. ඉතින් මේ විදිහට එදිනදා ජීවිතයේ විවිධාකාර පැතිවලින් ඇතිවන තාක්ෂණික ගැටලු අපි මේ channel එකෙන් වීඩියෝ කරලා ඔයගලන්ට ගේන්නේ. මේ videos වලින් ඔයාට දැනුමක් එකතු වෙනවා නම්, අලුත් දෙයක් එකතු වෙනවා නම් ඔයාට පුළුවන් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එතකොට ඉස්සරහටත් අපි videos බලා ගන්න පුළුවන්. අපි internet, computers, phone, ඊට අමතරව social media, automobile විවිධ පැතිවලින් අපිට එන තාක්ෂණික ගැටලු ගැන කතා කරනවා. ඔයාට පුළුවන් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.